දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 497 වැනි ටෙලිවැකිය. ඊයේ ටෙලිවැකියක් ලියන්න හිතාන හිටියේ. නමුත් මේ කම්කරුවන් පාරේනේ නේද? කොළඹ ඇවිල්ලානේ. කම්කරුවන් කිව්වට සමාවෙන්ට හොඳේ. කම්කරුවන් කිව්වම නිකන් බැරහෙලි ඇඳගත් දාඩිය දූවිලි වලින් පිරුණු නේද? මේ අතේ විතරක් නෙමේ කකුල් වලත් කරගැට ඇති අයව තමයි අපිට මතක් වෙන්නේ නේද? ඒ වගේමයි කම්කරු නායකින්වත් පේන්නේ මහා දුක්ඛිත මුහුණු වලින් යුත් සටන් පාට කියමින් කෑ මොරදෙන පිරිසක් ලෙස නේද? හැබැයි ඉතින් දැන් අපේ රටේ එහෙම නෑනේ නේද? දැන් ඊයේ තිබුණේ 138 වෙනි ජාත්‍යන්තර කම්කරු දිනය. ඒ කම්කරු දිනය අපේ රටේ දිනම් සැමරුවේ ලෝක නායකින් සෙට් එකකේ ප්‍රධානත්වයෙන් නේද? මේ ලෝකනායකින් කිව්වේ හෙන කපටි ලෝකයින් කියන අර්ථයෙන් එහෙම නෙවෙයි. හොඳේ ජාත්‍යන්තර නායකින්. ලෝකෙම දන්න කම්කරු නායකින්. ඒ අය වැඩියෙන්ම මේ ලෝකය අඳුනන්නේ කම්කරු පක්ෂ නායකින් ලෙස. ඒ කියන්නේ ඔය ඊයේ වගේ දවසක ඔය කම්කරුවන්ට මේ මග පෙන්වන්නේ දේශපාලන පක්ෂ නායකින්නේ නේද? ඊයේ දැක්කනේ නේද? ඒ උන්දලා තමයි. මේ තාක් මැයි රැලිවලදී වේදිකාවට නැග්ගෙ ඒ උන්දලා. හොඳේ ඔව් සැබෑම නායකින් නේද? ලෝකෙ කොහේවත් ඒ වගේ දියුණු වැඩ කරන කම්කරු නායකින් නැතුව ඇති. හරිද? උන්දලා කම්කරු පෙළපාලි වලට රැලි වලට වේදිකා ළඟට එන්නේ මේ හෙලිකොප්ටරෙන් ඈ නැත්තම් ලෑන්ඩ් ක්‍රූෂර් එකෙන් BMW එකෙන් නේද? වෙඩි වදින්නේ නැති වාහන වලින් දොරවල් අරින්න දොරවල් වහන්න කුඩ අල්ලන්න දැසි දැස්සන් එමටයි නේද? ඈ ලෝකේ අවුව වැස්ස හුරු නැති අවුව වැස්ස හුරු නැති කම්කරු නායකින් ඉන්නවා නම් කම්කරු පක්ෂ නායකින් හොඳේ. එහෙම ඉන්නවා නම් ඒ ඉන්නේ මේ සුන්දර දිවයිනේම තමයි. හොඳේ අර සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් කියපු අර පරණ සටන් පාටව දැන් කියලා වැඩක් නෑ. හොඳේ අන්තිම සටනට සැරසියව් නේද? ඒවා ඉදානේ කිව්වේ. දැන් ඉතින් කියන්න තියෙන්නේ 48 දී හඳ අල්ලන්ට සූදානම් වව්. ඒ වගේ සටන් පාට නේද? අපි දියුණු ජාතියක්. අපි ලෝකෙටම බය නැති ජාතියක් නේද? ඔව්. අපි ලෝකෙටම බය නැති ජාතියක්. අන් ඒ වගේ සටන් පාට තමයි දැන් ඇහෙන්නේ. මොකද මේ අද කම්කරුව කියන නම පවා වෙනස් කරන්න යෝජනා කරලා ඉවරයි. දැන් කම්කරුව කියලා ජාතියක් නැහැලු. හොඳේ ඉන්නේ ශ්‍රමිකයින්. හොඳේ ශ්‍රමිකයින්. ඒ විතරක් යයි. මනුෂ්‍ය නානායක කර කම්කරු ඇමති වැරදුනා. ශ්‍රමික ඇමති නේද? එහෙම නෙන්න ඕනේ. ඔව් ශ්‍රමික ඇමති. ඒ ශ්‍රමික නායකයාට අනුව දැන් කම්කරුවන්න මේ ස්මාර්ට් වැඩෙක් කරන්න ලියන්නේ. ස්මාර්ට් කම්කරුවව කම්කරුව වෙන්න බෑනේ. ශ්‍රමිකයව ස්මාර්ට් වැඩෙක් කරන්න ලියන්නේ. හරිද? ඉතින් අර එතකොට මතක් වුණේම මේ මීට කාලෙකට ඉස්සෙල්ලා හදපු මොඩ් ගොවියන්ව. හරිද? මතකද එක කාලෙක මේ ගොවියව මොඩ් කළා නේද? ඔය නිකන් අනුරාධපුර පොළොන්නරුව මඩකලපුව අම්පාර වගේ පැතිවල යනකොට පොඩ්ඩක් මේ නතර වෙලා මේ ඒ පාර දෙපැත්තේ ඉන්න ගොවියොත් එක්ක කතා කරන්නටකෝ. හෙන පොෂ් ගොවියෝ ඉන්නේ. හොඳේ. ඔව්. ඔබට මතකද එදා මේ වික්‍රමසිංහ හදපු මොඩ් ගොවියන්ව? ඒගොල්ලන් දැන් ඉන්නවා පාර දෙපැත්තේ ඩීසල් ඩෙනිමක් ගහලා. ඩීසල් කියන්නේ මේ වයින් ගහන ඩීසල් නෙමෙයි. යා ඩීසල් කියන්නේ ලෝකේ තියෙන ගණන්ම ඩෙනිම් වර්ගයක්. හොඳේ. ඩීසල් ඩෙනිමක් ගහලා ලෝකේ තියෙන ගණන්ම බූට්ස් වර්ගයක නමක් තමයි මේ ජැක් ආම්ස්ට්‍රෝන් කොස්මික් එක. හරිද? එහෙම දෙකක් දාලා. එතකොට මේ නිකන් චුයින්ගම් හපලා හරියන්නේත් නෑනේ. මැස්ටිකා කියලා ගණම්ම චුයින්ගම් ජාතියක් තිනවා. ඒක හප හප නේද? අත කන පුරුල රත්තරන් දාගත්තු. එහෙම මොඩ් ගොවියෝ දැකලා නැද්ද? ඉන්නවා. ඔය යනකොට බලන්න. හරිද? ඔය අපිට පෝර නෑ, අපිට වතුර නෑ, බීජ නෑ, වීවලට මිලක් නෑ, මහමෝල්ලු අපි ඔහුරගෙන කනවා වගේ. ඔය එක එක උපවාස කරන කැහැ ගන්න 7-8 දෙනෙක් ඉන්නවා නේද? ඒ උන්දලාගේ ප්‍රශ්නේ ඩෙනිම් අඳින්න දන්නේ නෑ. හරිද? ඒගොල්ලෝ ඩෙනිම් අඳින්න දන්නේ නෑ. පුරුදුම අමුඩ ගෙටිය ගහගෙන වැඩ කරලා. ඒ නිසා ඒගොල්ලන්ට දියුණු වෙන්න බෑ. හරිය? ඒකයි ඒගොල්ලෝ ඉතුරුලා තියෙන. හොඳේ. ඕන් දැන් බලන්නකෝ. දැන් ඔය ඊයේ සුපිරි වාහන වලින් ආපු අපේ ආදරණීය ශ්‍රමික නායකින් කිව්ව කතා නේද? වතුකම් රුවන්ට ආයේ බඩකට පිරෙන්ට පඩි. හරිද? ඔ මීට පස්සේ පාම් පිටි දිය කරලා රොටි හැම කනවනේ වෙයි. හරිය? හොඳ ශ්‍රමිකයින් වගේ වතු හාම්පුතුන්ගෙන් 1700 අරගෙන දරුවන්ට ටිකක් හොඳට රහට චීස් බටර් එහෙම දීලා නේද? ඊළඟ ශ්‍රමික දිනේට ශ්‍රමිකකරුවන් කම්කරු දිනේ. හරිද? ආන් ඒකට එනකොට අඩුම ගානේ ඇල්ටෝ එකක්වත් අරන් රැලියට එන්න
ඕන හොඳේ ඕ ඒ වගේම ඉතින් අර මේ අපිට වැරදුනා නේද හැමදාම අපිට වැරදුනා අපි ආයේ වරද්දන්නේ නැහැ කියන නායකින්ටත් ඉතින් ඒගොල්ලන්වත් එහෙමම ඒගොල්ලන් දෙන දේවලුත් අරගෙන ඒ විදිහට වෙන්න හොඳේ දැන් ඉතින් මේ ඊළඟට මේ තේවත්තක් එහෙම අයිති වුනහම BMW එකක් අරගන්න බැරියයි නේද තේවත්තක් අයිති වුනහම කොහොමද මුළු වතු කරේම තේවතු කම්කරුවන් ඒ කියන්නේ තේවතු ශ්‍රමිකයින් BMW Land Cruiser අරගෙන කම්කරු රැලි වලට එනකොට නේද කොහොම වුණත් ඔය සමහරු ඉන්න අප්පා හදන්නම බෑ ඒ කියන්නේ කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ සෙට් එකක් ඉන්නවමයි ඒ අය දැන් අවුරුදු 76ක් පුරාම හදන්න බැරි අය හරි කොච්චර කිව්වත් අහන්නේ නැහැ හොඳේ විස්කි දුන්නොත් ඉල්ලන්නෙම කාලේ බෝතල් බුරියානි දුන්නොත් ඉල්ලන්නෙම 250 බත් පැකට් එක හරිද ආපු බස් එක අමතක වෙලා ලගින්නෙම කානු පල්ලේ මේ ශ්‍රමිකයන් සහ ස්මාර්ට් වැඩෝ කොච්චර ස්මාර්ට්ද කිව්වොත් කාපු බත් කොලෙත් පාරෙම දාලා යන්නේ එදා ඉඳලා මෙහෙමයි හොඳේ කොහොම වුණත් ඉතින් එක හොඳකුත් තියෙනවා ගමේ ඉඳලා ගමේ සෙට් එකත් එක්ක නේද නොමිලේ බස් එකක කොළඹ ඇවිල්ලා අතටත් කීයක් හරි ලැබිලා කන්ටත් බොන්ටත් මොනවා හෝ ලැබෙනවා නම් ඉතින් නේද ආ තව මොනකෙන් ගෙඩියද අපිට ඕන කරන්නේ කියලා නේද ඔන්න ඔහේ ලබන අවුරුද්දෙත් එමු හරිය ඔව් 20:48 දී අපි හෙලිකොප්ටරයකින් එමු හොඳේ එහෙම කියලා ටෙලිවැකිය අවසන් කරනවා පෙට්‍රල් ඩීසල් අඩු කළාට ශ්‍රමික වැටු වැඩි කළාට නේද අපේ හදපිරි මෙව්වා එක පිරිනමමින් එහෙනම් ඉතින් ටෙලිවැකිය අවසන් කරනවා හොඳේ